Haru Acharya Harsha Disle. Katanagi Domani. Deng apay Vasudeva Nanakara Garu Amathuma kiwa vipakshe innokota sample serve ekak hari adu gaane karala me datta gana hoyala balla katha karanna kiyala. Dan obathuma apita me computer mekata arang enna den nisa sample serve kar kar innonne hoyala balanna puluwan atta tatte mokadda kiyala. Dan mamath krushikarma departamentuwe website ekata giya. Me dan katha karana avasthave. Balala dan etuma kiyana dewaluwi meke tiyana dewaluwi athara loku parasparayak tiyenawa garu amathuma. දැන් ඔබතුමා කියනවා 7.51 එකට හම්බ වෙනවා කියලා සුද්ධලාභය. මේකේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. සමහර තැන් වල සුද්ධලාභය රුපියලයි. රේන්ෆෙඩ් කුරුණෑගල ඩිස්ත්‍රික් සුද්ධලාභය රුපියලයි. මේ තියෙන්නේ it says cost of production rupees per kilogram honorable minister 24 rupees and 10 cents. Right? Profit rupees per acre 1039. හරි average yield kilogram per acre 1478. You calculate this, you get less than 1 rupee. So there are some places maybe you are getting 7 rupees. There are some places you are getting 10 rupees also. But what I am saying is that there are areas you are getting 1 rupee. Then etakota garu emathuma oya kathawa atta wasenma sampurna satya nemei. Obathuma kiwwe uputa gatta deyak pamanai. Ithin obathumata mama datta walin idiripat karanne me boru nemei. Aanduwe datta walin me idiripat karanne me kathawa. Then Anuradhapura Ampara district ekek gattot pradhana marga marga aashithawa vigovithan karanakota profit ekak akkara ekata 24,942ක් ගන්න පුළුවන්. ඔබතුමා හම්බන්තොට ගැන කිව්වා හම්බන්තොටත් ගන්න පුළුවන් රුපියල් 26,799ක්. මේ 2011 යලකන්නේ දත්ත. එහෙම වුණාට කරු ඇමතුමා තියෙනවා මේ ගම්පහ district එකේ කොළුතර district එකේ කුරුණෑගල යා into is 2010. No sir, I am referring to 2011. No sir, here yeah. I am referring to 2011 cost of production. 11 mask kanne ada mask kanne yala kanne ayika thamai wenas hari hari kanne ekai man kiyanne hari we must base ourselves on the same foundation. That's okay, that's okay. I am referring to the mask kanne. So let me speak with you honorable minister. I know I will, right, but okay. Make your correction hari mama obathuma kiyapu datta walta nikan boruwata datta karan kiwe na. ඒකටත් මේ දත්ත ඔබතුමාගේ අමාත්‍යාංශයේම දත්ත තමයි මම ඉදිරිපත් කරන්නේ. අනිත් එක ඔබතුමා කිව්වා පුරාජේරුවක් ගැන කතා කරා ස්වයංපෝෂිත වුණා කියලා මේ මහින්ද චින්තනයේ. දැන් ඒක කතා ඒ කතාව ඇත්ත නෙමෙයි. මං හිතුවා එස්පී දිසානායක ඇමතුමා මෙතන ඉඳී කියලා. එස්පී තුමා දිසානායක ඇමතුමා ප්‍රකාශයක් නිකුත් කළා තියෙනවා එතුමා කෘෂිකර්ම ඇමති කාලේ 2003 ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ස්වයංපෝෂිත වුණායි කියලා 2003. මේ තියෙන්නේ 2003. දැන් මොකද කියන්නේ 2003 මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් අතිරික්තයක් තිබ්බා කියනවා 2003. ඒ කතාව අපි කවුරුත් දන්නවා. මේ මේ සාමකී උසුම අසංකරයන් පස්සේ උතුරු පළාතේ නැගෙනහිර පළාතේ මේ වීගොවිතන වැඩි දියුණු වුණා. ඒකත් එක්කම ස්වයංපෝෂිත වුණා. මෙතන සමහර වෙලාවට මන්ත්‍රීවරු මේ ඇතුලේ එමත් නැත්නම් එළියට ගිහිල්ලා කියන කතා අත වශයෙන්ම සත්‍යෙන් තොරයි. මිනිසුන්ට මේ මහින්ද චින්තනයේ නිසා පොහොර සහනාධාරයේ නිසා මේ රටේ මේ හාල් ස්වම්පෝෂිත උනායි කියන කතාව ඇත්ත වශයෙන්ම සත්‍යෙන් තොරයි. ඉස්සල්ලාම ස්වම්පෝෂිත උනේ 2003. ඉතින් මම මේ පුරාජේරුව ගැන කතා කරනකොට ඔබතුමාට පිළිතුරු දීම හැටියට මම මේ කතාව කරේ. අනිත් එක අද අපි කතා කරන්නේ මේ වීගොවියෝ ගැන කතා කරනවා. දැන් බලන්න පරාක්‍රම සමුද්‍රයේ එතන නිකන් මේ කාන්තාරයක් වාගේ කිලෝ කිලෝ මේ සමා වෙන අක්කර 19000ක කුඹුරු වගා කරන්න පුළුවන් පරාක්‍රම සමුදේ කාන්තරක. මම මේ දේශපාලනය කරනවා නෙවෙයි නියඟය. මේක නෙවෙයි කරන්නේ නියඟය. ඒක හරි හරි දුකයි හැමෝටම. මම කියන්නේ නැහැ නියඟ ඇවිල්ලා මේ ගොවිතැන් කරන ගොවි මහත්තුරුන්ගේ මේ මේ ආර්ථිකය කඩා වැටුණේ. ඒක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ දැන් මම මෙතන තියෙනවා හිඟුරක් කොට කවුඩිල්ලේ පියතිස්ස කියන ගොවි මහත්තයා ගොවි සංවිධානයේ සභාපති හිඟුරක් කොට. එතුමා කියනවා මාර්තු වෙනකොට ඕන තරම් වැස්සලු මාර්තු වෙනකොට ඕන තරම් වැහලා වැව උතුරන තත්ත්වයට ආවලු. නමුත් ජලය කලමනාකරණය කරේ නැල්ලු. ඔබතුමා අහන්න ඕන ගොවියෝගෙන් එතර ගිහිල්ලා මේකේ ප්‍රශ්නේ තියෙන්නේ නියඟට වඩා ජලය කලමනාකරණය කරපු නැති එක. They have desilted. There are problems. The amount of water that you can retain is very less. අනිත් එක තමයි මාර්තු මාසේ කිව්වා මේ කට්ටිය කුඹුරු කරන්න කියලා. නමුත් ගොවි මහතුරු කිව්වා මාර්තු මාසෙ කුඹුරු කරන්න බෑ අවුරුද්දෙන් පස්සේ අපි අප්‍රේල් මාසෙ කුඹුරු කරමු කියලා. නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අපිට ආරංචි විදෙවෙන්නේට වතුර ඇරියා.
වතුර අපත ගියා පරාක්‍රම සමුද්‍රයේ පරාක්‍රම බාහු රජතුමා මොකද කිව්වේ ඒක ජල බිඳක්වත් අපත යන්න මූදට යන්න දෙන්න එපා පාවිච්චි කරන්න කියලා ඒ රජතුමා කියපු පරාක්‍රම සමුද්‍රයේ වතුර මේ පාර නිකම් ආ මේ මූදට ගිහිලා තියෙනවා ඒක අපි කියන්නේ නෑ ප්‍රශ්නේ දැම්මේ මිල නියම කරලා තියෙනවා ඔබතුමාම කිව්වා මේ අපනායන මිල රුපියල් ලක්ෂ 3කට මෙට්‍රික් ටොන් එකක් දැම්මහම අපනායනේ නවත්වන පියවරක් කියලා ඒක හරි පිළිගන්නවා දැන් අපිට කල යුත්තේ අපනායනේ නවත්වන එක නෙමෙයි ගරු ඇමතුමා අපි කල යුත්තේ සහල් පිටරට අරින එක අපි බලන්න ඕනේ කොයි ක්‍රමයකටද සහල් පිටරට අරින්න පුළුවන් කියලා දැන් බලන්න ගරු ඇමතුමා බලන්න සහල් පිටරට අරින රටවල් මේ ලෝකේ ගත්තොත් මේ බලන්න වැඩිපුරම මාකට් එකේ තියෙනවා චීනේ ඉන්දියාව ඉන්දුනීසියාව වියට්නාමය ජපානය බ්‍රසීලය ඇමරිකාව පකිස්තානය ඔය රටවල් හාල් පිටරට අරිනවා දැන් අපි බලන්න ඕනේ මෙතන තියෙන විදේශ විනිමය ප්‍රශ්නයක් ගරු ඇමතුමා අපේ රටේ විදේශ විනිමය උපයන්න නම් අපි බලන්න ඕනේ කොහොමද රට අරින්නේ කියලා අපේ තියෙන මිලියන 20යි ජනතාව දැන් බලන්න ආනායන අපනායන දත්ත ඊයේ පෙරේදා නිකුත් කරලා තියෙනවා අත වශයෙන්ම මම ගරු කතානායකතුමා ඔබතුමාට මේක මතක් කරන්න ඕනේ තාම ජූනි මාසේ ආනායන අපනායන දත්ත ඉදිරිපත් කරලා නැහැ අද මේ අගෝස්තු මාසේ මේ 20 21 වෙනිදා ඇයි මේ සමහර වෙලාවට ඒ දත්තත් මාර්තු මැයි මාස ජූනි මැයි මාස වෙනකන් කඩාවැටෙනවා වගේ කඩාවැටලා ඇති බලන්න අපනායන 106කින් අඩු වෙලා ආනායනේ 108කින් වැඩි වෙලා ඒත් එක්කම වෙළඳ පරතරය ගරු කතානායකතුමනි ඇමරිකන් ඩොලර් ජනවාරි ඉඳලා මැයි වෙනකන් 4184කට වැඩි වෙලා ඒ කියන්නේ වෙළඳ ශේෂය 125කින් මේ වෙළඳ ශේෂය කඩාවැටලා තියෙනවා දැන් බලන්න අපි කල්පනා කරන්න ඕනේ අපනායන දැන් අපි වැඩිපුරම අපනායනය කරන්නේ මේ ඇඟලුම් ජනවාරි මාසේ ඩොලර් මිලියන 367යි පෙබරවාරි 341යි මාර්තු 319යි අප්‍රේල් 295යි මැයි 278යි මෙතන වෙන්නේ මොකද්ද දිගින් දිගටම අපේ අපනායනය අඩු වෙනවා ඉතින් ගරු ඇමතුමා අපනායනය කරන්න බැරි වෙන විදියට ටැක්ස් එක වැඩි කරලා අපනායනය මේ කරන්න එපා කියන පණිවිඩය නෙමෙයි අපි දිය යුත්තේ අපි දෙන්න අපි දිය යුතු පණිවිඩය තමයි ගරු ඇමතිතුමා අපනායනය වැඩි කර ගන්න කියන එක. එතනයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් රුපියල් 109ට තිබිච්ච රුපියල 134යි අද. 134ට මේ රුපියල වැටිලා තියෙන්නේ අපනායනය නැති නිසා. මේ දේශීය කියලා අපි කල්පනා කරන්න ඕනේ දිවිනගුම කියලා අර ගේ පිටිපස්සේ වත්තක් දාන එක නෙමෙයි. ඒක නෙමෙයි. අර පිපිඤ්ඤා පිටරට අරින කතාව නෙමෙයි අපි කල්පනා කරන්න ඕනේ කොහොමද අත් වශයෙන්ම අපි කෘෂිකර්ම අපනායන කෘෂිකර්ම මේ ක්‍රමවේදයක් හදාගන්න කියලා දැන් බලන්න ඇඟලුම් ගැන කතා කරනවා ඇඟලුම් කර්මාන්ත වැහෙනවා කොහෙද අලුත් ඇඟලුම් කර්මාන්ත හැරෙන්නේ මං හිතන්නේ අර දාගමකේ අපේ පළාත් සභාව විපක්ෂ නායකතුමා එකක් කැරියා ඊට පස්සේ වෙන කවුරුත් හැරලා නැහැ අවුරුදු ගානකට ඇඟලුම් කර්මාන්තය වෙනද ශේෂය මේ වෙළඳ ශේෂය පියව ගන්න මොකද කරන්නේ ණය ගන්නවා ඇත්ත වශයෙන්ම ඒක තමයි කරන්නේ ගරු කතානායකතුමනි මේක මේ it is not sustainable මේක තිරසාර ක්‍රමවේදයක් නෙමෙයි වාණිජ බැංකුව වලින් මේ මාස 4ට මාස 5ට ඩොලර් මිලියන 930ක් අරන් රාජ්‍ය ණය 183කින් වැඩි වෙලා මේ පිටරටින් ගත්ත ණය ඇමරිකන් ඩොලර් මිලියන 1746ක් මැයි වෙනකන් විතර ඒ මොනවටද මේ ණය ගන්නේ මේ ණය ගන්නේ ආනායන අපනායන පරතරේ පියව ගන්න. එතකොට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අපනායනය කරන්න බැරි විදියට අපි බදු වැඩි කරනවා. ඒක වැරදි. ඒක තිරසාර නෑ. ඒක කෙටි කාලීන
පිළිතුරක් පමණයි ඔබතුමාලා කල්පනා කරන්න ඕනේ අපි කොහමද ඇමරිකාවට හාල් පිට රට අරින්නේ ඉංගලන්තයට හාල් පිට රට අරින්නේ අපි කොහමද මේ වැඩ කටයුතු කරන්නේ මම කියන්නේ ගරු ඇමතුමා ඔබතුමාලගේ දර්ශනේ වෙනස් කිරීමක් සිදු කර ගන්න ඕනේ කියන එක දැන් බලන්න ඔයකට වෙලා තියෙන්නේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපිට අවශ්‍ය වෙනවා ආයෝජන හරිනේ ගරු ඇමතුමා අපිට ආයෝජන අවශ්‍ය වෙනවා දැන් රටේ සංවර්ධනයේ 108ට අටහමාරට තියාගන්න නම් අපිට 135ක් ආයෝජනය කරන්න වෙනවා දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අපි කවුරුත් දන්නවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඉතුරු කරන්නේ 117යි 18යි ඒ නිසා ඒ පරතරය පියව ගන්න ක්‍රමයක් අවශ්‍ය වෙනවා දැන් එක පැත්තකින් බලනකොට අපේ අපනයන අඩු වෙත නිසා එතන අපනයන වලින් අපිට ඉතිරියක් වෙන්නේ නැහැ අඩුවක් තමයි තියෙන්නේ ණය අරගෙන ලෝකෙටම ණය වෙනවා මේ ඊයේ පෙරේදාත් අපි දැක්කා ජූලි මාසේ ඇමරිකන් ඩොලර් බිලියන එක ණයක් ගත්තා ඊට ටික දවසකට පස්සේ ඇමරිකන් ඩොලර් මිලියන 414කින් තවත් ජාත්‍යන්තර මූල අරමුදලකින් ණය ගත්තා සමහර වෙලාවට ඔබතුමාලා තර්ක කරනවා බලන්න දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අපේ ණය අඩු වෙලා කියලා. ඒක පිළිගන්නවා. ඒක ඉලක්කම් සෙල්ලමක් විතරයි. ඇත්ත වශයෙන්ම අපි ඒක ඇතුළට පොඩ්ඩක් ගැඹුරෙන් බැලුවොත් මොකද්ද පේන්නේ? අපේ වාණිජ ණය 5 ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. ඒවා මේ 102 100ට කාලේ ණය නෙමෙයි. ඒවා අවුරුදු 30කට හම්බ වෙන සහනදායි ණය නෙමෙයි ගරු ඇමතුමා. ඒවා වාණිජ ණය 106 107 ගෙවන්න වෙන ණය. දැන් අපි කවුරුත් දන්නවා HSBC එකෙන් ගත්ත ණය ගෙවන්න ඔක්තෝබර් මාසේ තමයි ජූලි මාසේ ගත්තේ තවත් ඇමරිකන් ඩොලර් බිලියනයක්. ඒක රජය ඍජුවම කියා සිටියා ඒ ණය ගෙවන්න තමයි කියලා මේ ණය ගන්න. එහෙමනම් අපිට අවශ්‍ය වෙන්නේ යුද්ධය ඉවර වෙච්ච පළියට සමහර විට ආණ්ඩුව කල්පනා කරා මේ රටේ ආර්ථිකයේ සංවර්ධනය වෙයි. මේක 108ට 9ට 10ට යයි. අවාසනාවකට ඒක වෙලා නැහැ. අපිත් කැමති රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා රටේ ආර්ථිකය දියුණු වෙනවනම් නමුත් දියුණු වෙන්නේ නැහනේ දැන් මේක හය මාට කඩාගෙන වැටිලානේ ඒ කියන්නේ යුද්ධේ කාලේ තිබිච්ච ආර්ථික සංවර්ධන වේගයම තමයි නැවතත් අපිට හම්බ වෙලා තියෙන්නේ එතකොට ඒ කාලේ සමන් කැලේ ගමල වගේ ආර්ථික විශේෂඥයෝ කරපු පර්යේෂණ වලින් පෙන්නලා දීලා තිබුණා අපිට යුද්ධේ නැත්තම් ආර්ථික වර්ධන වේගය අවම වශයෙන් ගරු ඇමතුමා අවම වශයෙන් 102.2%ක් අතර වැඩි කරන්න පුළුවන් කියලා එතකොට ඒ කාලේ සාමාන්‍ය තිබ්බනම් 6 6 මාර අද 9 වෙනකොට අවම වශයෙන් තියෙන්න ඕනේ. නමුත් 9 කෙසේ වෙතත් 6ට අඩු වෙලා තියෙනවා. එහෙමනම් මොකද්ද මේකට ප්‍රධානම හේතු ගොඩක් තියෙනවා. මේ ප්‍රතිපත්ති මොකද? මං කියන්නම්. හරි මම කියන්නේ එක ප්‍රධානම ප්‍රතිපත්තිය. එක ප්‍රධානම ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්ති වල ස්ථාවරභාවය නැහැ. පොඩයි ඉන්නකෝ අහගෙන ඉන්නකෝ. ඔබතුමා කිව්වා කියන්න කියලා කියන්න හදනකොට වෙන ඒවා කියනවා. Pratipatti, there is no policy consistency. You know this. I mean, I don't have to tell you. I respect you. You are a very intelligent person. I've known you for a long time. You always make sense, and you know this. There has to be policy consistency. You can't have one day one policy, the next day another policy. Then, mukadu balanne vinimaya pratipatti ne mukadu velathi ne vinimaya pratipatti metana nivad kabral unna hai kiyena vinimam kar ape vinimaya pratipatti mekai api 109 eta meka thiyagena yanawa eka gana viswasa karala aayojake wenawa antimuna mukadu wenne eka paatta 135 ta meka kada gana wadenawa ඊට පස්සේ බලන්න රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඊට පස්සේ බලන්න මූල්‍ය ප්‍රතිපත්තිය ne mukadu velathi ne kiyala දැන් මාස 6කට කලින් භාණ්ඩකාර බිල්පත් වලට කීයද ගෙව්වේ 107%මාරයි 107%මාරයි අද වෙනකොට 114%මාරයි ඉතින් බලන්න ප්‍රතිපත්ති වල කොච්චර පරස්පරයක්ද කියලා ඔය විදිහට ප්‍රතිපත්ති වෙනස් වෙනකොට ආයෝජකයන්ට ආර්ථික කළමනාකාරයේ තියෙන ඒ විශ්වාසනීයත්වය බිඳ වැටෙනවා because confidence is absolutely critical you have to think about what will happen in 3 years time 5 years time unless you have the ability to forecast like you said do a sample survey or whatever you find out what is expected in the future and if you are expecting in the future a certain policy to be maintained because the government says yes this is our policy but they don't do it then what happens confidence falls and that is where I want to talk about in the next 5 minutes that I have සම්පූර්ණයෙන්ම නීතිය උල්ලංඝනය වෙන විදිහට තමයි මේ ආර්ථික ප්‍රතිපත්ති මේ දවස්වල අරගෙන යන්නේ ගරු කතානායකතුමා. මේක තමයි ආර්ථික අවනීතිය. නීතිය නෙමෙයි අවනීතිය. දැන් බලන්න කොමිෂන් සභාවේ සභාපතිවරු දෙන්නේ සුරකම් කොමිෂන් සභාවේ සභාපතිවරු දෙන්නේ අවුරුද්දක් අතරතුර අස් කරලා අස් වෙලා
ekalan kiala tiyena hitata ganga weda karanna ba e nisa ayin una kiyala ekkene janadhipati lekam lalith virutunga garu maithumage birinda indrani sugathdasa mathiniya anith pudgala tilak karunaratna maithuma etumat ekka deepu samuka sahakchaye mokadda kiyala tiyena garu kathanayaka etuma etuma kiyala tiyena mahinda rajapaksa janadhipati etumat mamat e kalindan nidahas pakshe desapalane karapu kattiya මට එකම හේතුව එක්සත් ජාතික පක්ෂයට යන්න උනේ අනුර බණ්ඩාරනායක ගිය නිසා. නමුත් මම අදත් අගය කරනවා මහින්ද රාජපක්ෂ මහත්මයා නොගියපු එක ගැන. ඉතින් ඊට පස්සේ මම නැවතත් එක්සත් නිදහස් පක්ෂ පැත්තට ආවහම එතුමා මට ඉස්සෙල්ලම දුන්නේ රස්සාව මොකද්ද? ඔෆර් කරේ ජපානයේ තානාපති හැටියට යන්න. එතුමා කියන්නේ මට යන්න බෑ කියලා කරන්නාකොට මහත්මයා ඊට පස්සේ ඇරලා තිනවා. ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ? පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති වෙන්න කියලා ජනාධිපතිතුමා එතුමාට ඒක කියලා තියෙනවා. එතුමා කියලා තියෙනවා නෑ මට එපා මේක කරන්න බෑ එතන ඉන්නේ පල් හොරු කියලා බලන්න ඊට පස්සේ කියලා තියෙනවා එහෙමනම් තුන්වෙනි පාර ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ ඒ සමිතියට සහභාගී වෙච්ච අවස්ථාවේ එතුමා කියලා තියෙනවා ජනපතිතුමා කියලා තියෙනවා එතුමා මේ සම්මුඛ පරීක්ෂණ සාකච්ඡාවේ කියනවා කරුණාකරලා තිලක් වහා මේක ගන්න කියලා ඊට පස්සේ තිලක් කරුණාරත් මහත්තයා කියලා දෙනවා මම ගන්න හැබැයි කරුණාකරලා මට මේ වැඩ කටයුතු කරගෙන යන්න දෙන්න කියලා මොකද්ද එතුමා කියන්නේ පළවෙනි දවසේ SEC එකට ගිය පළවෙනි දවසේම මීටිමේදී එතුමාට තේරුණා කියලා තියෙනවා මෙතන තියෙන අර්බුදය මොකද 17 දිනක්ව වංචනිකයෝ කියලා සැක කරන 17 දිනක් පිළිබඳව පරීක්ෂණ පවත්වලා තියෙනවා එතෙන්දී කියලා තියෙනවා මේ පරීක්ෂණ පවත්වන්න එපා මේවා යට ගහන්න කියලා එතුමා කියලා තියෙනවා එහෙම කරන්නේ කොහොමද පවත්වන්න මම ජනාධිපතිතුමාට කියලා තමයි ආවේ මට මගේ බලය ඒ විදිහට පාවිච්චි ගන්න ඉඩ දෙන්න කියලා එතුමා මට කිව්වා ඒක කරන්න කියලා ඒ නිසා මම මේ 17 වෙනි 17 මේ වංචනිකයයි කියන සැකකරුවන් කිය හැටියට ඉන්න 17 දෙනා ගැන පරීක්ෂණ පවත්වනවා කියලා අන්තිමට මොකද වුනේ අන්තිමට මොකද වුනේ මොකද වුනේ මොකද වුනේ උනේ දේ තමයි හදිස්සියෙන්ම ඌට බලපෑම් ආවා ඔය වංචනිකයයි වංචනිකයෝ කියලා එතුමා කියන පුද්ගලයෝ නම් කියන්න මම කැමති නැහැ. නමුත් ඔවුන් විසින්ම ඔවුන් දේශපාලනඥයන් තුලින් ඉතා ඉහළ පෙළේ දේශපාලනඥයන් තුලින් බල කරලා තිබ්බා මේ වැඩ කටයුතු නවත්තන්න කියලා. අන්තිමට තිලක් කරුණාරත්න මහත්තයා ට සිද්ධ වුණා සුරකම්පහ විනිමය කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්සලා ගෙදර යන්න. දැන් මේ එතුමා ඉල්ලා අස්සලා ගෙදර යෑම පුද්ගලික හේතුව පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. තිලක් කරුණාරත්න මහත්තයා වෙන්න පුළුවන් වාසුදේව නානක්කාර මහත්තයා වෙන්න පුළුවන්. එතන ඒ පුටුවේ වාඩි වෙලා ඉන්න පුද්ගලයාට නීත්‍යානුකූල බලයක් තියෙනවා. මංගාව තියෙනවා හැන්සාට් එක ගරු ඇමතුමා ගරු කතානායකතුමා 1987 මාර්තු මාසේ 6 වෙනිදා. මේක ඉදිරිපත් කරන්නේ RJG ඩිමෙල් අපි කවුරුත් හොඳින් ආදරෙන් මතක් කරන රොනි ඩිමෙල් ගරු මුදල් ඇමතුමා. එතුමා කියනවා I think this is one of the most important bills to be introduced in this parliament by this government. The most important කියලා එතුමා කියන්නේ. That is a historic occasion and this is a historic bill which seeks for the first time to regulate the securities market in Sri Lanka. It should mark an important turning point in the further development and growth of business and finance in this country. So what has happened today is completely opposed to what Honorable Ronnie Dimell proposed. When the second reading of this act was brought to this house on the 6th of March 1987 ame kiyana hadanne metana tiyenne da me 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 panata idiripat karana kota eksat jathika paksha 1987 meka me sulu pirisakata posath wenna genabu panatak nemei me panata genave rate samanya janathawage aarthika tattwe goda naganna e avashya aayojana laba ganna එහෙමනම් මේක කවුරු හරි හිතනවා නම් කැසිනෝ ගහන ඉතාමත්ම බලසම්පන්න හතර පහ දෙනෙක්ට අයිති ආයතනයක් කියලා ඒක වැරදි. මෙතන තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ඔවුන්ගේ සංවර්ධනය සඳහා සම ගෘහස්ථයක්ම කුරුණෑගල වේවා හම්බන්තොට වේවා වාලාච්චිනේ වේවා යාපනේ වේවා මාතර වේවා ඔවුන්ගේ ගෘහස්ථයේ ආදායම් මට්ටම ඉහළ නැගීම සඳහා අවශ්‍ය ඒ ප්‍රාග්ධන ලබා ගන්න තියෙන ස්ථානය. ඉතින් ඒ ස්ථානය රැක ගන්න එක මේ පාර්ලිමේන්තුවේ වගකීම. මේ පාර්ලිමේන්තුවට කට වහගෙන කන් වහගෙන ඇස් වහගෙන ඉන්න බෑ. මේ වගේ මේ විනිමය කොමිෂන් සභාව අයුතු ලෙස මේ මාෆියාවෙයි කියා ගන්න පුද්ගලයන් විසින් බලහත්කාරයෙන් අල්ල ගන්නකොට මේ පාර්ලිමේන්තුව මීට වඩා දෙයක් මේ සම්බන්ධයෙන් කරන්න ඕනේ ගරු කතානායකතුමා කියමින්
මගේ වචන ස්වල්පය අවසන් කරනවා ඔබතුමා මට විනාඩි 6ක් වැඩිපුර දීපු එකට ස්තුතිවන්ත වෙමි.